පරිගණක හා තාක්ෂණික තක්සලාව ස්ටුඩියෝ 10 fingers වෙත ඔයාලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා සිංහල ටයිපින් පාඩම් මාලාවට අදාළව තවත් වීඩියෝ එකක් තමයි මේ යුනිකෝඩ් භාවිතයෙන් සිංහල ටයිප් කරද්දී අකුරු වෙනස් වෙන ගැටලු निराකරණය කරගන්නා ආකාර ගැන කලින් වීඩියෝස් කිහිපයකින් කියා දුන්නා ඒ ක්‍රම මගින් සාර්ථක විසඳුම් ලැබුණා කියලා ගොඩාක් අය දැනුම් දීලා තිබුණා ඔයාලගේ දැනුවත් වීමට මේ වීඩියෝ එකිනුත් යුනිකෝඩ් සිංහල ටයිපින් එරර්ස් නිවැරදි කරගන්න වැදගත් වෙන තවත් ක්‍රමයක් කියා දෙනවා Vista Quick Picks පොඩි software එකක් system tool එකක් पीसी එකට ඉන්ස්ටෝල් කරලා ඔයාලට පුළුවන් මේ යුනිකෝඩ් සිංහල ටයිප් කරද්දී වෙන අකුරු වෙනස් වෙන ගැටලුව විසඳ ගන්න. හරි මුලින්ම ඔයාගේ පීසී එකේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. Google search bar එකේ Vista Quick Picks සිංහල කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. සර්ච් කරන්න විදිහට සර්ච් රිසල්ට්ස් ලිස්ට් එක එනවා. ඒ ලිස්ට් එකේ උඩින්ම තියෙන සයිට් එකට ගොයන්න ඕන. Download Vista Quick Picks ඔය සිංහල මේ සයිට් එකට ආයන්න. ආ මේ සයිට් එකට ආවට පස්සේ බලන්න සයිට් එකේ සිංහල වී අපිට තියෙනවා. වී අපේ අයිකන් එකක් එක්ක Vista Quick Picks for සිංහල කියලා තියෙනවා. බලන්න ඊට පොඩ්ඩක් පහලට ස්ක්‍රෝල් කරන්න. Download section එක ඇතුලේ ආවට තියෙනවා සයිට් එකේ. Download version 2.1 කියලා. මෙන්න මේ පුංචි software එක. Version එක 2.1. මේකේ තියෙන්නේ ඒකට බලන්න සයිස් එක. ෆයිල් සයිස් එක මෙගාබයිට් 2.3 පුංචි software එකක් මේක system tool එකක් ඕනම windows version එකකට install කරන්න පුළුවන් software එක 32 bit තමයි තියෙන්නේ නැවත් 64 bit OS එකකට වඩා කිසිම ගැටලුවක් නැති එක install කරන්න පුළුවන් 32 bit නිසා මෙන්න මේ download button එක click කළා මේ software එක ඔයාගේ PC එකට download කර ගන්න ඕන මුලින්ම මේව download වෙනවා download complete වුණාට පස්සේ අපි ෆයිල් එකට click කරන්න නොටිෆිකේෂන් එකක් එනවා ඔයාලට. එතනින් ආ yes දෙන්න. ඉන්ස්ටෝල් කරන මැෂින් එකට ආ yes දෙන්න. විසාර්ඩ් එක ගන්න එනවා. තෙන්තාවට පස්සේ ආ මෙතන next කරන්න. ඊට පස්සේ මේක default location එක ගන්න. මම පුතා වෙනස් කරන්න අවශ්‍ය නැහැ. next කරන්න විසාර්ඩ් එක. ඊට පස්සේ ඉන්ස්ටෝල් කරන්න. ඉන්ස්ටෝල් කරන් තිය successful කියලා message එක එනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන බලන්න notification area එකේ task bar එකේ දක්වන පැත්තේ notification area එකේ බලන්න මෙන්න මේ වගේ icon එකක් පෙන්නනවා සිංහල වී අකුර. ඒ කියන්නේ දැන් installation එක successful හරියටම software එක install වෙලා තියෙනවා. Software එක install වෙලා complete වුණත් ඔයාගේ task bar එකේ පෙන්නන්නේ නැත්නම් task bar එකේ තියෙන මේ arrow එක click කරලා බලන්න hidden icons වල තියනවාද කියලා. ඒකට ඔයාලට පේනවා hidden icons වල මේ පෙන්වුම් කරනවා. ඔය icon එක උඩ click කළා ඔයාට Vista Quick Picks icon එක උඩ click කරන්න mouse තොරාට pop up වෙලා එනවා මෙනු එකක් බඳු තුනක් තියෙනවා විජේසේකර ලේඅවුට් කියලා keyboard layout එකක් වාර තියෙනවා ඊට පස්සේ about තියෙන software එක ගැන හැදින්වීම flash screen එක ඊට පස්සේ software එක ඔයාගේ PC එකේ run වෙන එක නවත් ගන්න පුළුවන් අයින් කරලා දාන්න පුළුවන් exit කරන්න පුළුවන් මෙන්න මෙතන exit click කළා typing errors හරියන්න නම් අනිවාර්යෙන් මේ software එක run වෙන්න ඕන ඒ මත desktop එකේ shortcut key click කළා නැවත software එක open කරගන්න විජේසේකර keyboard layout එක click කරාම ඔයාලට පේනවා සිංහල යුනිකෝඩ් වලට අදාළ keyboard layout එක විජේසේකර keyboard layout එක මෙතනින් තවට බලා ගන්න පුළුවන්. දන්නේ නැත්නම් අපුරු කීතපු ආකාරයේ keyboard අදාළව language pack එකේ සාමාන්‍ය විදිහට language select කරන්න පුළුවන්. ඒ විදිහේ සැපෙන්නේ. හරි. PC එක restart වුණාට පස්සේ නැවතත් word document එකක් open කරලා කලින් වචන කිහිපය මම නැවත type කළා. දැන් ඔයාලට පේනවා අකුරු පට පිට යන ගැටලුව විසඳිලා තියෙනවා. ප්‍රාදේශීය කාර්යාලය ප්‍රදේශ කර්මය විද්‍යාව. බලන්න මේ අකුරු දැන් හරියම විදියට ටයිප් වෙලා තියෙනවා. අකුරු අර shift වෙන එක පට පිට යන ගැටලුව දැන් විසඳිලා තියෙනවා. සිංහල ටයිපින් වලට අදාළව කලින් කරන ලද වීඩියෝස් මේ සිංහල ටයිපින් ප්ලේලිස්ට් එකේ ඇතුළත් වෙලා තියෙනවා. ඔයාලට මේ වීඩියෝස් බලලා වැඩිපුර දැනුමක් ලබා ගන්න පුළුවන්. හරි. මේ වීඩියෝ එකට අදාළව ඔයාලට ගැටලු තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. සිංහල ටයිපින් පාඩම් මාලාවට අදාළ තවත් වීඩියෝ කිහිපයක් බලාපොරොත්තු වෙන්න ඔයාලා. වීඩියෝ එක වැදගත් නම් යාළුවන්ටත් WhatsApp Facebook මගින් ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා channel එකත් එක්ක එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින් හමු වෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.